ගෝනුස්සගේ වලිගේ වගේ විෂ තියෙන්නේ අනිත් කාරණා නැහැ පඩි වැඩි කරනවා ස්වර් වැඩි බඩු වැඩි කරන මේක නෙමෙයි ඒක අවධානය යොමුලා තිබෙන අඩුයි මූල්‍ය රාජ්‍ය මූල්‍ය මේක පෞද්ගලික ප්‍රාග්ධනයට ඇතුල් කරන්න යන මහා දමන්ත කුමන්ත්‍රණය දැන් EPF VDF ඒකාබද්ධ කරන්නේ කියනවා අලුත් අරමුදලක් හදන්නේ කියනවා ඒ හදන්න යන අරමුදල පෞද්ගලික ප්‍රාග්ධනයට ඇතුල් කරන්නේ කියනවා ස්ටොක් මාකට් එකට ඇතුල් කරනවා කියනවා මේක තමයි මං හදන්නේ නිදහසෙන් පස්සේ ගන්න හදන්න යන තීරණාත්මක ප්‍රබලම භයානකම තීරණය තමයි මේක මූල්‍ය ශාස්ත්‍රයේ මේකෙන් රාජ්‍යයේ ස්වභාවය වෙනස් වෙනවා ජනවාරි මාසෙ ඉඳලා පාර්ලිමේන්තුවේ එන අනමනක් ගැන ප්‍රවේශමෙන් අපි බලන්න ඕන අපි ව්‍යාපාලනය ගැන නීතියේ ආධිපත්‍ය ගැන ස්වාධිපත්‍ය ගැන ඒවා ඔක්කොම කතා කරලා අන්තිමේදී මේකට රිංගුවත් එහෙම රාජ්‍ය ස්වභාවය වෙනස් කරලා මේකෙදින ප්‍රාග්ධනයට ශ්‍රමිකය සමික් ශ්‍රමය එහෙම් පිටිම යටපත් කරලීමේ ඉඩකඩ ලබා ගන්න එහෙමනම් අපි අවුරුදු 80ක් තිස්සේ කරපු දේවල් ආපස්සට හැරෙනවා දැන් බලන්න අපේ ඉඩම් පව ඒ පිටරට අයත් ගන්න තීන්දුව කළා මේ අයවැයි ඇති වුණ විරෝධය නිසා මොකද කරන්න තියෙන්නේ කියලා කියනවා අවුරුදු 99ක බද්දකට දෙන්න පුළුවන් අකර 5000 දක්වා පිටරට අයත් ඉඩමක් කරා අවුරුදු 99කට ගත්තාට පස්සේ මොනකද ඉතුරු වෙන්නේ ගොවින්ද ඉඩමක් නැහැ රැකියාවකුත් නැහැ ආදායම් මාර්ගයක්කුත් නැහැ ඒකට තමයි මේ මෙගාපොලිස් කියලා මේ හදන්න වැයම් කරන්නේ ලොකු කෝටියක් ඉන්න මේ මේ විශාල නගරයක් බස් දාහිර පළාතේ නමුත් එදා අපේ ආණ්ඩුව පටන් ගත්ත ඒ සංවර්ධන අවසන් කරන්න උනත් මුදල් නැති ආණ්ඩුවක් කොහොමද මේ වගේ නගර පළල් කරන්නේ වෙන්න යන්නේ අර ගමේ ජනතාව ගලාගෙන එයි මේ පළාත්වලට ඇවිල්ලා පැල්පත් නගර තමයි බිහි වෙන්නේ දූෂණ වංචා මත්ද්‍රව්‍ය ගණිකා වෘත්තිය සූදුව හැම දෙයක්ම තමයි ඒ තියෙන සංස්කෘතිය මේ පැත්තෙන් සල්ලි අච්චු ගහ මේ පැත්තෙන් IMF එකෙන් ලෝන් ඉල්ලන ඔවුන් දෙන කොන්දේ සම්පූර්ණම ඒ කොන්දේසි වලට යට වෙනවා යට වෙලා මේ රට රටේ ආර්ථිකය සම්පූර්ණම විද වැටෙන තත්ත්වයකට පත් කරන්න රටේ ජනතාවට බර උහුලන්නට සිද්ධ වෙන තත්ත්වයක් හිතෙන්දී උතුරේද නැගිනිහිරද කියලා නෑ අද සංවර්ධනේ සම්පූර්ණ ඇන හිටලා අපි අත්වල් බැඳගෙන මේ තත්ත්වයෙන් මෙරට මුදා ගැනීම සඳහා කටයුතු කරන්න අපි සූදානම් වෙමු